අයිබෝන් සුබ දවසක් කෙල්ලෙන් ස්පෝර්ට්ස් අපි අද කතා කරන්න සූදානම් වෝක් විත් ලයිෆ් ක්‍රීඩකේ වැඩසටහනත් එක්ක ලංකාවට සුවිශේෂී වෙච්ච ක්‍රීඩකයෙක් එක්ක මේ ක්‍රීඩකයා ගැන කතා කරොත් ලංකාවට සයවතාවක් ආසියානු පදක්කම දිනා දීමට සමත් වුණා. ඒ වගේම තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය සවිස් වීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා ගැනීමට ජාත්‍යන්තර මට්ටමේදී ගිහිපු ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා එක්ක කතා කරද්දී මේ ක්‍රීඩකයාට ශ්‍රී ලංකාව තුල ක්‍රීඩා ශාස්ත්‍රය තුල අනේක වාරයක් දුක් විඳලා තමයි මොහු ලංකා විනුවේ මේ පදක්කම් රාශිය දිනා දීමට සමත් වෙලා තියෙන්නේ. ඒක මම පෙන්වන්න කැමති මේ තමයි මෙවර ඔහු විසින් දිනාගත් පදක්කම. ඉතින් මේ වගේ පදක්කම් රාශියක් ශ්‍රී ලංකා විනුවේ දිනා දීපු මේ චරිතය තමයි ලංකාවේ අයර්න් මෑන්. එහෙම නැත්නම් රන්සිලු ජයතිලක. රන්සිලු කොහොමද ජීවිතේ කොයි විදියටද අපි ෆස්ට් ස්ටෙප් එකෙන් පටන් ගමු. කොහොමද ටූර්නමන්ට් එක? This is a gold medal in the deadlift. For Sri Lanka, Rensilu, a deadlift specialist, 320 kilos. Let's go! Let's go! Yes! He did it! Yes, he did! He got the deadlift gold medal. ජයග්‍රහණය කරනවා කියන එක දැනගෙන ගියා මම. හැබැයි ඊතරඩි ගොඩක් ලොකු තරගයක් තිබ්බා. මොකද අලුත් ක්‍රීඩකයෙක් ගොඩක් කියලා තියෙනවා දුබායි වල. යන ප්‍රශ්න තමයි ගොඩක්ම තිබෙන්නේ තරගයට සහභාගී වෙන ලංකාවේ පිටතට ප්‍රශ්න තමයි ගොඩක්ම තිබෙන ප්‍රශ්නය. ඉතින් ඒ ඔක්කොම කරගෙන ජයග්‍රහණය කරන බලන හයිඩ් වතාවක් ඉතින් මම හිතන්නේ ආසියාවේ ලබාගත් එකම ක්‍රීඩකයා මම හය වතාවක් මේ ලාංකික ජයග්‍රහණය. ඒ වගේම දකුණු ආසියා සවුත් ඒෂියන් රෙකෝඩ් එකේ තියෙන බල වුණා කිලෝ ගණන් සිස්සක් උස්සලා. මම හිතනවා මගේ පැත්තෙන් කරන්න තිබුණ පරිමේම කරා කියලා. කොච්චර උපරිමයට ගියාද රන්සිලු? ඇයි මේ ශ්‍රී ලංකාවෙන් මේ දේවල් අගේ කරන්නේ නැත්තේ? රන්සිලු යනවා මට කතා කරනවා, තරදු මෙහෙමයි මචං, මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, අපිට ටිකට් එකවත් දෙන්නේ නැහැ, ෆෙඩරේෂන් එක තනි කරම වෙන වැඩ කරන්නේ. ට්‍රයල් එක මේ මං හිතන්නේ දෙපාරක් තිබ්බනේ මේ පාර. කැපිලක් කියන ඇත්තට මගේ තමයි කැපිලකට වැඩි ඉන්නේ ගොඩක් කටි දන්නේ නැති කම. ක්‍රීඩාව දන්නේ නැති නිලධාරීන් ක්‍රීඩාවට ආවම මේ වගේ දේවල් වෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම සම්මේලනේ ගොඩක් ප්‍රශ්න තිබ්බා. ට්‍රයිල් එකක් තිබ්බේ නොවැම්බර් 29 මට යන්න. මට කොමන්ඩ් එකක් යන්න තිබ්බේ නොවැම්බර් 29 වෙනිදා. ඒකත් ඉඳලා ගත්තා. මම නැත්තම් කියන්නේ මම ලංකාවේ තරගවලට සහභාගී වෙන්නේ නැහැ, ලංකාවේ උස්සන්න බෑ, පිටරට කියලා ඉතරයි දිනන්නේ කියලා. ඉතින් කොයිස්සත් වර එකම තමයි. ඉතින් මම හිතන්නේ උස්සලා පෙන්නුවා ලංකාවේ දින්න රෙකෝඩ් එකක් කරුවා කළා තමයි. නමුත් ඉතින් ලොකු පසුබැසීමක් ඇති වුණා මට යන්න තිබ්බ තත්ත්වයට යන්න බැරි වුණා. මොකද කොමන්ඩ් මෙඩල් එකක් ගන්න අවුරුද්දක් ඉන්නවට මම බලාගෙන 2019 දින්නට පස්සේ අවුරුදු 3ක් මම ඒක දිගට දින්නා 15 17 19 කොමන්ඩ් මෙඩල් එක මිස් වුණා. ඉතින් ලොකු පාඩුවක් ඒක මට. ඉතරනේ ලංකාවේ කොමන්ඩ් මේ වගේ ලාග කොමන්ඩ් මෙඩල් එකක් කියන වටින දෙයක් අපිට. ඉතින් ඒක කවුරුත් ආපෝ දෙන්නේ නැහැ, මට දෙන්නේ නැහැ, ලංකාවට දෙන්නේ නැහැ. ඉතින් මේ අපස්තම් වෙච්ච ඉඳ තමයි ඉතින් යන්න බඩු විශේෂයෙන්ම ට්‍රයල් එකක් වෙලාවේ අවුරුද්දක් තිබ්බ හැමෝටම ට්‍රයල් එකක් තියන්න ඕන තරම් අවසාන මොහොතට කන් කියන ට්‍රයල් එකක් තියන්න. මොකද ඒ සංගමයේ අදාළ කට්ටියගේ මේ කැමති ක්‍රීඩකයන් නැවන්න තමයි අන්තික දාලා තිබ්බේ. ට්‍රයල් එකක් තියන්න නැතුව තේවිතාගයක් තියන්න නැතුව නම් මගක් එන්න කල තිබ්බා. ඉතින් ඒකින්ද තමයි ලොකුම ප්‍රශ්නේ වුණේ. ඉතින් අවසාන මොහොතේ ට්‍රයල් එකක් තියන්න කියලා කිව්වහම උනේ නැෂනල් චැම්පියන්ෂිප් එකක් තිබ්බට ටිකක් ලොකුවට පවුපයි හෝටල් එකට ගෙනහිල්ලා ලොකු රඟපෑමක් කළා. නමුත් වාසනාවකට වගේ මට පුළුවන් වුණා අදාළ දරදාවිට දරුවන් දීලා මට ට්‍රයල් එකක් ඉල්ලගෙන නැවත පිටිපෙ ඔක්කොම ගෙන්නගෙන ට්‍රයල් එකක් කියලා යන්න. නමුත් ඒකට පොඩක් පරක් වෙඩි කොමන්ඩල් හිස්ම ඒෂන් එකට යන්න පුළුවන් වුණා. මුදල් වියදම් කරේ රන්සිලු මේ සම්මේලනය මගින් අවශ්‍ය දෙයට නෙමෙයි. රූපය හොටෙල් එක මේ ට්‍රයිල් එකක් ඇත්තටම සුදුසු නෑනේ. ඒ සුදුසු ස්ථාන තියෙනවා මේ රේස් කෝස් එකේ ඒරියා එක අරගෙන කරන්න පුළුවන්. එතන ජිම් එක තියෙනවා. මේ ටිකත් එක්ක ඕක කරගන්න යන්න තිබ්බ ලස්සන්ට. අයි මේ ලොකු හොටෙල් එකක කරලා කාගේ දුවමනා මෙතන තිබ්බේ? රූපය හොටෙල් එක කියන්නේ හේතුව ඉතින් මම හිතන්නේ මේ එකට වුණා වුණා මේ ට්‍රයිල් එකක් තිබෙද්දී වරද වහගන්න මේ පීඩේක සල්තු පීඩේකෙන් දතුන් දෙනෙක් ඉන්නවා. ඒ තරගයට යන්න සුදුසුකම් නැතුව නම් එන්ටර් කළා තිබ්බ. ඉතින් ඒකට ටික නම් එන්ටර් කරන්න තමයි මේ ලොකු රඟපෑමක් කරලා එකක් ඒ තරගය පැවැත්වුවේ. ඉතින් මම හිතන්නේ හෝටල් එක තිබ්බත් අවශ්‍ය මූලික පාසල එකනේ. හෝටල් එක ලස්සන තිබ්බා, ලස්සන එන්වයරන්මන්ට් එකක් හදලා ලස්සන තිබ්බා. නමුත් බර කිරණ හරියට තරාදියක්වත් තිබුණේ නැහැ. කීඩකින් සමහර බර කිරණ මේ කිරණ කිඩකින්ගේ බර හදාගෙන ආපු කිඩකෝ කම්පලයින් කරලා තිබ්බා. මේ බරවල් මේ ප්‍රතිබ කියන බාත්รูම් ස්කේල්ස් කියලා තින්නේ අර කට් එක අරගෙන ඒ වගේ එක තමයි බර කිරණ. තරඟ ඉවරෙද්දී පාන්දර 3යි. ඔන්න ඕක තමයි. ඉතින් තත්ත්‍රි පාන්දර 3 මම හිතන්නේ මේ නම සුවිදා ගන්නනේ තමයි පහග කරලා තින්නේ. ඉතින් මේ අඩුව වහගන්න ලොකු මේකක් කළා. ඉතින් ඒ අතරතුර
මාව සස්පෙන්ඩ් කරා මාව සස්පෙන්ඩ් කරා කියලා මාව තහනම් කළා කියලා මට ඒ තරගෙට එන්න දුන්නේ නැහැ. ඉතින් ඕක තමයි තාත්තා ඉවසනවා මම පීඩා එමත්තුමා හම්බෙලා මෙහෙම ෆයිල් එකක් ඉල්ලගෙන වාසනාවට වගේ ඇත්තටම මට හම්බෙන්න පුළුවා වුණා. පීඩා අමාත්‍යවරයාගෙන් ඔබට විය යුතු යුතුකම් සියල්ල ඉටු වුණාද? මම හිතන්නේ සියලුම දේ ඉටු වුණා කියලා. නමුත් අරමතුරට මේක පිටුණා මොකද පීඩා අමාත්‍යවරයා සහ පීඩා අධ්‍යක්ෂතුමා මැදිහත්වලා මට අත ට්‍රයිල් එකක් දුන්නේ. නමුත් මම හිතනවා පීඩා අමාත්‍යංශයට බෑ අධිකර ගන්න මේ අපේ වැඩ ඉවරයි අපි සංගමයකට සහභාගී වෙද්දී පීඩකේට වැරද්දක් කරනවා නම් අපි එන්නේ මුලින්ම පීඩා අමාත්‍යංශයට. එතනින් බැරුණොත් තමයි කියලා මීඩියාවට හරි කතා කරලා මෙහෙම කතා කරන්නේ. නමුත් සමහර කෙනෙක් මේ තත්ත්වයට යන්න අමාරුයි. මොකද මම හිතන්නේ ගොඩක් ඔය හමුදාවට බැඳිච්ච පීඩකෙ ඉන්නේ. මේ පීඩෝ ගොඩක් අයට බයයි කතා කරන්න එන්නේ ගිහිල්ලා. මේ වගේ දේ මම මට ඇත්තටම මේ පීඩාවෙන් ලබා ගන්න දෙයක් නැහැ. මොකද මම මේ පීඩාව කරන්නේ මගේ මේ ප්‍රෙෂර් එකේ මගේ දින අරමුණක් වෙන්නේ මේකේ සල්ලි හම්බ කරගන්න. මොකද ඒකයි මම බයවෙලා ගිහිල්ලා කතා කරේ. ඉතින් මේ පීඩා අමාත්‍යංශය තව වෙනතුරු මම හිතන්නේ කිසිම පියවරක් අරගෙන නැහැ මේ සංගමයට විරුද්ධව කියන්නේ විරුද්ධෝනේ අනුමත ගන්නේ මොකද්ද මේ කියලා අහන්න මේ නිලධාරීන් කරාද්දක් කරා කියලා හැමෝම පිළිගන්නවා පීඩා සභාව පිළිගත්තා පීඩා අමාත්‍යතුමා පිළිගත්තා හැමෝම ඉස්සර මේ ඉයරගෙන තමයි ෆයිල් එක කැන්සල් කරලා ෆයිල් එක දුන්නේ මේ වැරද්දක් වුණා කියන එක රන්සිලු ඔය කතා කරන දේවල් 100%ක් ඇත්තද 100%ක් ඔබට විශ්වාසද ඔබ කියන මේ හැම දෙයක්ම හරි කියලා අනිවාර්යයෙන් මොකද මම කිව්වාගේ මට මේ පීඩාවයි ලබා ගන්න දෙයක් නැහැ මොකද මම මගේ කම්මැක් කරනවා තිනවා මම ප්‍රොෆෙෂනල් ජොබ් බෑක් කරනවා ඉතින් ඒකට අමතරව මම ඒ හම්බ කරන දේත් වේදන් ගන්න මේ පීඩාවට තමයි ගොඩක් වෙන මම වේදන් කරන්නේ ඉතින් මට මේ පීඩාවයි ලබා ගන්න දෙයක් නැහැ ඉතින් මට ලබා ගන්න දෙන එක ප්‍රේ තමයි ලංකා මිනිසුන්ගේ ආදරය සහය මිසින් එක බරන්සිලු යන්නේ මේ මිනිස්ත්‍රිය සල්ලි දුන්නනේ ටිකට් එකට ඉතින් ආ ටිකට් එකට සල්ලි හැමදේම දීලායි බජට් ෆ්ලයිට් එක යන්නේ මිනිස්සුන් සල්ලි දුන්න කියන්නේ ක්‍රීඩකයන් 20 දෙනෙක්ට හොටල් මිලියන එක වගේ මුදලක් තමයි පාස් කරලා දෙන්නේ මේ වගේ පදක්කම ලංකාවට ගෙනෙද්දි අත් දෙක පොඩක් පෙන්නු ඒ තමයි රන්සිලු ජයතිලකගේ අත් දෙක ඉතින් රන්සිලු ඇයි මෙච්චර කැපකිරීමක් කරන්නේ මේ පොඩියට තියෙන ආදරයට මේ රටට තියෙන ආදරයට මේ දූපතට තියෙන ආදරයට ඉතින් දුක් විඳලා මේ කාගෙන්වත් සහයෝගයක් නැතුව ඇයි මේ මේ වගේ මෙච්චර කැපකිරීමක් කරන්නේ ඇත්තටම අපි දන්නවා දැන් අපිට පිළිගන්න කියන්නේ අපි මම මගේ මම කියන්නේ මට බෝඩ් ලිෆ්ට් කියලා ගොඩක් අක්තිය මගේ තාත්තා හිටපු පරිස්සමෙන් පිළිගනි ඉතින් ඒ පවුල් ටිප් ප්‍රොමිස් එක තමයි එක දෙයක් මේ මොකද මම හිතන්නේ හැම වෙලේම සිංහල කියන කට්ටිය ඉන්නවා පාටි කරන කට්ටිය ඉන්නවා ඉතින් මම ඉබෙල්ලා තින්නේ ලංකාවට පරිස්සමෙන් නමක් ගේන්න ඉතින් මම කරන්න ප්‍රොෆ්‍රීම කරලා තිනවා ඉතින් විශේෂයෙන් මගේ පවුල් කට්ටිය ලංකාවේ කොඩිය වෙනුවෙන් 6 වෙනි වතාවටත් මේ පදක්කම ඔහු දිනාගෙන ලංකාවට ගෙනාවේ තියෙන රන්සිලු බොහොම ස්තුතියි ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නම මේ ආකාරයෙන් පදක්කම දිනලෙද්දී ලොකු පිළිගැනීමක් බහිලා ගන්නත් ඕනේ. එයාපෝට් එකට කී දෙනෙක් වගේ ඇවිල්ලා හිටියද? ඒ කියන්නේ සම්මේලනෙන් සහ අමාත්‍යංශයෙන්. කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. ඇත්තටම ඉතින් බලපොරොත්තු වෙන්නේ නැහැ වගේ දෙයක්. ඉතින් මොකද මම දන්නවා එන්නේ නැහැ කියන එක දන්නවා 100 500ක් විශ්වාස දෙයක් ඇත්තටම මට ගොඩක් සනීපදිරලා මම ලංකාවට එද්දී ආවේ. එන්නේ නැහැ කියන මොකද ජයග්‍රහණයක් ගත්තාම ඒ කට්ටිය වරද්දවා ගන්න ඒ කට්ටිය කරන්නේ ජයග්‍රහණේ පල්ලයට දාන එක. රට වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වගේ ජයග්‍රහණ ගෙන එන ක්‍රීඩකයෝ වෙනුවෙන් තමයි අපි LN Sport ඉන්නේ. ඒ වගේ මතක් කරන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරලා නැත්නම් දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න යන්න Play Store එකට ගිහලා සර්ච් කරන්න LN Sport Network කියලා Apple phone එකක් තියෙනවා නම් යන්න App Store එකට ගිහලා සර්ච් කරන්න LN Sport කියලා. ලංකාවේ පළමු සහ එකම ක්‍රීඩා ඇප්ලිකේෂන් එක ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, භාගත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ අපි YouTube ඉන්නවා, Instagram ඉන්නවා, Facebook ඉන්නවා. හැමතිස්සෙම අපිත් එක්ක මේ හැම අප්ඩේට් එකක්ම ගන්න ඔබට එකතු වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වගේ රම්පදක් අඳිනා දීපු රන්සිලු ජයතිලක එක්ක. රන්සිලු වගේම තවත් ක්‍රීඩකයෙක් එක්ක අපි කතා කරන්න සූදානම්. රැඳී ඉන්න අපිත් එක්ක ඔබ ආදරය කරන ඔබගේ ආදරණීය ක්‍රීඩා වැඩසටහන් පෙළ ප්‍රමුඛත්වයෙන් ඔබ වෙතට ගෙනෙන්නට LN Sport අපි සූදානම්. ඉතින් රන්සිලු සුබ පතනක් සියලු දේ තමත් හොඳින් හරියාකාරව කරගෙන යන්න ලංකාව වෙනුවෙන් තවත් මේ වගේ පදක්කම් ගෙනෙන්නට කියලා.